මේ කරලා තියෙන රනිල් වික්‍රමසිංහද බයේ ජීවත් වෙන්නේ පියගුළු නායකයෙක් මත තියාගෙන. මොකද එයා පාර්ලිමේන්තු 134කින් බලයට ආපු කෙනා. ජනතාවගේ කැමැත්තක් නැති කෙනා. එනිසා එයා උත්සාහ කරනවා ජනතාවගේ රළ ගහනවා වගේ නැගිටින මහා බලයන්ට බිය වෙලා තමයි මේ අධිආරක්ෂක කලාපවල සැඟවෙන්න උත්සාහ කරන්නේ. එනිසා ජනවරමක් නැති නායකයෝ හැම වෙලාවම අවසානයේ සැඟවෙන්නේ බැරක් ඇතුළේ. එනිසා රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැති ජනතා අප්‍රසාදයක් නැති නායකයෙක්. එනිසා ඔහු තමන්ටම කලාප නිර්මාණය කරන තමන්ටම බැරක් හදා ගන්න බව තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඒක ඔබට මතක නැද්ද අපි මෙදී ගෝල් ෆේස් එකට මැරයන් පැනලා පහර දෙනකොට අපි කලින්ම ගියේ තින්න මතක තියාගන්න. මීටත් වඩා ආවේගින් සහ වේගින් කියන මතක තියාගන්න. ඒ වගේම තරුණ තරුණයන් අත්අඩංගුවට ගන්නකොට කිරගෙදර ගිය අපි මතක තියාගන්න. ඒ වගේම තරුණ තරුණයන්ට පහර එල්ල කරනකොට ඒක විරුද්ධව විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ලෑස්ති කරේ අපි. ඒ නිසා මේ රටේ ඕනෑම තරුණයෙකුට ඕනෑම තරුණියෙකුට අසාධාරණ ලෙස ප්‍රහාරයක් එල්ලන්නේ කොතනද? ඒ හැම තැනකම ඒ ප්‍රහාරය එල්ල වෙන ඒ ප්‍රහාරය බැටකන කෙනාට හා සමාන වේදනාවක් අපිට තියෙනවා. ඒ සමාන කෝපයක් අපිට තියෙනවා. ඒක හෙට ඔබටත් වළංගුයි. හෙට ඔබ අනීතිකව අසාධාරණව ප්‍රහාරයට ලක් වෙනවනම් ඔබ විඳින වේදනාවෙම කොටසක් අපි විඳිනවා. ඔබට එන කෝපේම කොටසක් අපිට තිබෙනවා. ඔව් මගේ පක්ෂ මගේ සහෝදරන්ට ප්‍රහාර එල්ල කරාමට රිදෙනවා තමයි. ඒක පිළිබඳ සැකයක් තියාගන්න එපා. හරිද? එනිසා තවත් වේදනාව කෝපය දෙගුණ තෙගුණ වෙනවා හොඳේ. හරිද? මේ කිසි කෙනෙක් දවසක් හරි රිමාන්ඩ් එකේ ඉන්න ඕන නැහැ නෙවෙයි. මිනිමරුවන් අමාත්‍ය දුර දරනවා. අපරාධකරුවන් අමාත්‍ය දුර දරනවා. උසාවියෙන් වරදකරු වෙලා තියෙන කෝටි 2කමාරක් දඩයක් ගහන්න නියම වෙච්ච අය නේ ලක්ෂ 20ක් දඩ මේ කෝටි 2ක් දඩයක් කෝටි 2කමාරක් දඩයක් ගහන නියමුණු ලක්ෂ 20ක වන්දියක් නියමුණු අවුරුදු 4ක් ඇඟ බැඳපු ප්‍රසන්න රණතුංගල ඇමතිකම් දරනවා. මේ කිසි තරුණෙක් එක දවසක්වත් පොලිස් කූඩුවක පැයක්වත් ඉන්න ඕන මිනිසු නෙවෙයි. මොකද මේ රට කළ තියෙන අපරාධේ? මේ රටේ මහජනගේ දීපල හොරකම් කළා තියෙනවද? මේ රටේ මහජනයාගේ දීපල නාස්ති කළා තිබෙනවද? නැහැ. ඒ නිසා මතක තබා ගන්න. ඇතුලේ ඉන්න ඕන මිනිස්සු පාර්ලිමේන්තු අමාත්‍ය දුර දරන ගමන් මේ රටටත් මේ රටේ ජනතාවටත් ඇත්තටම ආදරය කරන මිනිස්සු හිරේට යනකොට කෝපයක් සහ වේදනාවක් තියෙනවා.